සිංහපෝලේසියල දෙනා සාදරයෙන් පිළිගන්නවා. සාතන්ලා මේහා සම්බන්ධයෙන් වීඩියෝස් දෙකක් විතර අපි කතා කරලා තිනවා. ඉතින් ඒ වීඩියෝස් වල අපි කිව්වා ඉස්සරහට සීරීස් එකක් ගේන්නම් කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ සාතන්ලාගේ එක්තරා කතාවක් තමයි. හැබැයි හාත්පසින්ම වෙනස් කතාවක් අපි නොහිතන විදිහේ. ඒ කියන්නේ මීට කලින් කතා කරපු සාතන් වීඩියෝස් වල එහෙම මේ සාතන්ලා කොහොමද ඒගොල්ලෝ විශ්වාස කරන්නේ මොන වගේ දේවල් පිළිපදිනවද? අන්න ඒ වගේ දේවල් ගැන කතා කරලා තිබ්බා. හැබැයි ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ ලෝකේ ඉන්නවා බයික් රයිඩර්ස්ලා සෙට් එකක්. මේ බයික් රයිඩර්ස්ලා සෙට් එක මේගොල්ලන්ගේ නම තියලා තියෙන්නේ සාතන් ස්ලේව් කියලා. ඒ කියන්නේ සාතන්ලාගේ වහල්ලු අපි කියලා ඒගොල්ලන්ගේ ජැකට් එකක් දාලා දෙනවලු. ඒ ජැකට් එක පිටිපස්සේ මිනිස්සෙක්ගේ හිස් කබලක ෆොටෝ එකක් දාලා සාතන් ස්ලේව් කියලා ගහලා තියෙනවලු. ඒ කියන්නේ සාතන්ලාගේ වහල්ලු තමයි අපි කියලා. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ හාත්පසින්ම වෙනස් මාතෘකාවක්. ඒ කියන්නේ සාතන්ලා නැත්තම් බයික් රයිඩර්ස්ලා කොහොමද මේ සාතන්ලාව පිළිපදින්න පටන් ගත්තේ කියන එක තමයි. ඉතින් එතෙක් මෙතෙක් කතා කරපු වීඩියෝස් වලින් හාත්පසින් ඒ කියන්නේ බයික් රයිඩර්ස්ලා ගැන අපි මීට කලින් කතා කරලා නැහැ. ඉතින් හාත්පසින්ම වෙනස් වීඩියෝ එකක් තමයි අද. ඉතින් අපි විශ්වාස කරනවා මේ වීඩියෝ එකටත් ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. සවිස්තරාත්මක කතා කරමු කවුද මේ බයික් රයිඩර්ස්ලා කොහොමද මේ සාතන්ලාව පිළිපදින්නේ කියලා. මීට දවස් කීපයකට කලින් අජිත් කුමාර් කියලා ඔයගොල්ලෝ අහලා ඇති ටැමිල් ඇක්ටර් කෙනෙක්. ඉතින් මම සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ටැමිල් මූවිස් බලන හින්දා මේ අජිත් කුමාර්, විජේ අන්න ඒගොල්ලෝගේ මූවිස් හුඟක් බලනවා. ඒගොල්ලන්ගේ මූවිස් වල ට්‍රේලර්ස් එහෙම ආවම ටග් ගාලා ගිහිල්ලා බලනවා. අන්න ඒ වගේ දේවල් මම සාමාන්‍යයෙන් කරන පුද්ගලෙ. ඉතින් ඊයේ පෙරේද මේ අජිත් කුමාර්ගේ වලිමයි කියලා එක්තරා මූවි එකක්. ඒ මූවි එකේ පොඩි ඉන්ට්‍රඩක්ෂන් වීඩියෝ එකක් වගේ ග්ලිම්ස් කියලා ඒගොල්ලෝ රිලීස් කරලා තිබ්බා. ඉතින් මමත් ගිහිල්ලා ඒක බැලුවා. ඒකෙදි සාමාන්‍ය ඒගොල්ලෝ කියන දේක් තමයි දිගින් දිගටම සාතන්ලාගේ වහල්ලු අපි කියලා. හැබැයි මේ මූවි එක ගත්තා නම් එහෙම බයික් රයිඩර්ස්ලාගේ නැත්තම් බයික් රයිඩින් එක බේස් කරලා ගත්ත මූවි එකක් කියලා මීට කලින් හුවක් ඉන්ටර්වියුස් වල එහෙම මම බලලා තිබ්බා. එතකොට තමයි මම කල්පනා කරේ මේ බයික් රයිඩර්ස්ලටයි සාතන්ලටයි මොකද්ද තියෙන සම්බන්ධය කියලා. ඊට පස්සේ තමයි හොයාගෙන යනකොට තේරුණේ ඇත්තටම සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් 1940 ගණන් වල දෙවැනි ලෝක යුද්ධයේ ඉවරනාට පස්සේ ඇමරිකාව වගේ රටවල රණවිරුව වැඩි හරියක් හිටියා. ඒ කියන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල, ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය ඒගොල්ලෝ දින්නට පස්සේ ඕනවට වඩා සොල්දාදුව හිටියා. ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය කරගෙන ඉන්නකොට හැම පවුලෙම එක්කෙනෙක් අනිවාර්යෙන් එන්න ඕනේ හමුදාවට කියලා ඒගොල්ලෝ නීති තිබ්බා සමහර රටවල් වල. ඉතින් හැම පවුලෙම වගේ එක්කෙනෙක් ආවා. ඉතින් ලෝක යුද්ධය ඉවරනාට පස්සේ ඒගොල්ලන්ට තිබ්බ ඒ වැඩ නැත්තම් කාර්යභාරයන් හුඟක් අඩු වුණා. මොකද යුද්ධය දිනලා ඉවරයි. ඊට පස්සේ මේ සොල්දාදුවන්ට පඩි ගෙවන්න ඕනේ. ඒක විශාල ප්‍රශ්නයක් වුණා රජයට. ඊට පස්සේ ඒගොල්ලෝ කියපු දෙයක් තමයි විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය රජය එහෙම ඒගොල්ලෝ කියපු දෙයක් තමයි ඔයගොල්ලෝ හමුදාවෙන් අයින් වෙන්න කියලා එක කොට්ටාශයක් සමහර 10%ක් වෙන්න පුළුවන් 20%ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිටපු කට්ටියෙන් එක කොට්ටාශයකට කියලා දෙනවා අපි ඔයගොල්ලන්ට වන්දි මුදලක් දෙන්න ඔයගොල්ලෝ අයින් වෙලා යන්න කියලා. ඉතින් ඒ කට්ටිය ඒ වන්දි මුදල විශාල මුදලක් ඒගොල්ලන්ට හම්බෙනවා. ඒක අරගෙන හමුදාවෙන් අයින් වෙලා යනවා. ඊට පස්සේ මේගොල්ලෝ කරන දේ තමයි කියන්නේ මේ හැමෝම වගේ සොල්දාදුවෝ. ඉතින් මේගොල්ලෝ එලියට ඇවිල්ලා බයික් රයිඩර්ස් ලගේ ක්ලබ් එකක් ෆෝම් කරනවා. ඒ කියන්නේ මේගොල්ලන්ටම කියලා වෙනම ක්ලබ් එකක්, ඒකටම කියලා දැන් අතේ ඕන තරම් සල්ලි දෙන එක වියදම් කරගන්නත් ඕනේ. ඉතින් බයික් රේසින් යනවා. ඒවා වලින් ස්පොන්සර්ෂිප් අරගෙන ඒවා වලින් ක්ලබ් එකට හම්බ කරන්න අන්න ඒ වගේ දෙයක් මේගොල්ලෝ පිහිටවනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන 1940 ගණන් වල. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධය ඉවර වුණාට පස්සේ මේක එංගලන්තේ විතර නෙවෙයි ඇමරිකාවෙත් මේ විදිහටම සිද්ධ වුණා. ඊට පස්සේ මේ බයික් රයිඩර්ස් ලගේ ක්ලබ් එකක් මේ ලෝකේ වටේම නෙට්වර්ක් එකක් හැටියට පැතිරෙන්න පටන් ගත්තා. එතකොට තමයි ඇමරිකාවේ එක ඇසෝෂියේෂන් එකක් බිහි වුණා. American Motorcyclist Association කියලා. ඉතින් මේ association එකට ඇවිල්ලා කවුරු හරි බයික් රයිඩර් කෙනෙක් එහෙට ඇවිල්ලා රෙජිස්ටර් වුණා නම් එහම ඔහු බයික් රයිඩර් කෙනෙක් හැටියට ඔහුට ලයිසන්ස් හම්බ වෙනවා. ඊට පස්සේ ඔහුට ලෝකේ ඕනම තැනකට ගිහිල්ලා බයික් රේස් එහෙම යන්න පුළුවන්. මේ වගේ සංස්කෘතියක් බිහි වුණා. මේක ඇමරිකාව විතරක් නෙමෙයි යුරෝපේ සමහර රටවල් විශේෂයෙන්ම ජර්මනිය වගේ රටවල් වල මේ දේවල් සිද්ධ වුණා. ඉතින් මෙහෙම ටික මේ සංස්කෘතිය ව්‍යාප්ත වෙමින් යනකොට තමයි හුඟක් නීති රීති එන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ඔයා මේකේ සමාජිකයෙක් නම් ඔයාටම කියලා නීති රීති ටිකක් තියෙනවා. හොර වැඩ කරන්න බෑ, පොලිස් කේස් මොකුත් තියෙන්න බෑ, හොරකම් කරන්න බෑ. ඒ කියන්නේ ඔයා ගේම් එකක් බයික් රේසින් එකට යනකොට පවා කිසිම හේතුවක් උඩ හොර වැඩ කරන්න බෑ. අන්න ඒ වගේ නීති රීති හුඟක් ආවා. ඉතින් මේ වගේ නීති රීති සාමාන්‍යයෙන් පනවනකොට එක කට්ටියක් මේ නීති රීති පිළිපදිනවා. හැබැයි සමහර කට්ටිය මේ නීති රීති පිළිපදින්නේ නැහැ. අන්න එහෙම
එක කට්ටියක් කිව්වා මේ නීති රීති අපිට පිළිපදින්න බෑ අපි ගිහිල්ලා වෙනම බයික් රයිඩර්ස් ලගේ ක්ලබ් එකක් අපි ෆෝම් කරනවා කියලා එහෙම එලියට ආපු කට්ටියක් ඉන්නා මේගොල්ලන්ට මුලදී 1% ක්ලබ් කියලා තමයි ඒගොල්ලෝ නම තියාගත්තේ ඒ කියන්නේ 99% ක කට්ටිය හරියටම නීති රීති පිළිපදගෙන ප්‍රොෆෙෂනල් විදිහට බයික් රේස් එක කරනවා ඒක ඕනම රටක අද වෙනකොටත් සිද්ධ වෙනවා මේ 101 1% ක්ලබ් කියන මේ කට්ටියට නීති රීති නැහැ ඒ කියන්නේ බයික් රේස් එකේදී කාව හරි මරලා හරි යාට දිනන්න පුළුවන් ඒ කියන්නේ අනිත් පුද්ගලයා හප්පලා ඔහු අයින් කරලා දාලා ඔහුට පයින් පාරක් ගහලා එලවලා ඔහු කියලා මරුණත් කමක් නැහැ කොහොම හරි ඔහු පළවෙනිට යන්න ඕනේ අන්න මේ වගේ දේවල් බලන්න බා ඒ කියන්නේ සාමාන්‍ය නීති රීති වලට එහා ගිය දේවල් බලන්න කට්ටිය හොඟක් කැමතිනේ ඉතින් අන්න ඒ වගේ දේවල් බලන්න කියලා මේගොල්ලන්ටම කියලා රසික රසිකාවි වට්ටියක් එක්වෙන්න පටන් ගත්තා බයික් රේස් එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන් එක්කෙනෙක්ගේ කකුලක් කැඩෙනවා එක්කෙනෙක්ගේ අතපය නැති වෙනවා අන්න ඒ වගේ තරමටම මේගොල්ලෝ බයික් රේස් එහෙම කරන්න පටන් ගත්තා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ 1960 ගණන ඒ කියන්නේ කාලයක් විතර ගිහිල්ලා ඉවරයි ඉතින් මේක පොඩ පොඩ අලුත් ජෙනරේෂන් එක නැත්තම් අලුත් පරම්පරාවේ කට්ටිය දැන් මේ බයික් රේස් එක ඇතුළට එනවා ඒ කියන්නේ මේ 1% ක්ලබ් එකට ඊට පස්සේ 1967 දී එක ක්ලබ් එකක් ෆෝම් කරනවා මේ 1% කියන එලියට ආපු ක්ලබ් එකම ඊට පස්සේ දෙක තුනකට කැඩෙනවා අන්න ඒකෙන් කැඩිලා ආපු එක ක්ලබ් එකක් තමයි සාතන්ස් ස්ලේව් කියන ක්ලබ් එක මේ සාතන්ස් ස්ලේව් කියලා කියන්නේ ඒගොල්ලෝ සාතන් ලගේ වහල්ලු කියන එක තමයි ඉතින් මේක 1967 දී එංගලන්තේ තමයි මුලදිම මේගොල්ලෝ පටන් ගන්න මේ ක්ලබ් එක. ඒ කියන්නේ මේගොල්ලන්ටම කියලා ජැකට් එකක් තියෙනවා. ඒ ජැකට් එක පිටිපස්සේ එක ලෝගෝ එකක් තියෙනවා. ඒ ලෝගෝ එකේ මිනිස්සෙක්ගේ හිස් කබලක් තමයි ඇඳලා තියෙන්නේ. නිකන් print කරලා වගේ උඩෙන් සාතන්ස් කියලා දාලා පල්ලහෙන් slave කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ සාතන්ගේ වහල්ලු කියලා. ඉතින් මේගොල්ලෝ ඊට පස්සේ අලුත් ක්ලබ් එකක් කරහා ඒ නීති රීති ඒ කියන්නේ ඒ නීති රීති කියලා කිසිම දෙයක් නැහැ මේගොල්ලොත් අර නීති රීති රතුව තමයි බයික් රේසින් අන්න හැම දෙයක්ම වගේ කරන්න පටන් ගත්තේ අර කලින් ඒ වගේ තමයි තව මිනිස්සු එක්ක මරලා හරි දිනන්න ඕනේ ඉතින් ඔට්ටු අල්ලන්න ඕනේ අන්න සූදුව මේ හැම දෙයක්ම වගේ මේක ඇතුළට එන්න පටන් ගත්තා ඊට පස්සේ මේ සාතන් ස්ලේව් කියන ක්ලබ් එක පොඩ පොඩ ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා ඊට පස්සේ එංගලන්තේ විතරක් මේගොල්ලන්ගේ ක්ලබ් 18ක් පිහිටු වුණා ඇමරිකාවේ 10කට වඩා තිබිලා තියෙනවා ඊට පස්සේ ජර්මන් වල 6ක් තිබිලා තියෙනවා ස්කොට්ලන්ඩ් වල 1ක් තිබිලා තියෙනවා අන්න ඒ වගේ මේ සාතන් ස්ලේව් කියන ක්ලබ් එක ව්‍යාප්ත වුණාට පස්සේ මේගොල්ලෝ විශේෂයෙන්ම පිළිපදින්නේ ලෝක ඉතිහාසයේ ධර්මම මිනිසුන් කියලා කියන ඇඩල්ෆ් හිට්ලර් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ජෙන්ගිස් ඛාන් වෙන්න පුළුවන් අන්න ඒ වගේ මනුස්සකමක් නැති මිනිස්සු අමු අමුවේ මරලා දාපු කට්ටියව තමයි ඒගොල්ලෝ පිළිපදින්න කටන් ගත්තේ උදාහරණයකට කියනවා නම් එහම හිට්ලර්ගේ හමුදාව නාසි හමුදාව සාමාන්‍ය හිට්ලර්ව දැක්ක ගමන් නිකන් අත මෙහෙම උස්සලා ඒගොල්ලෝ සැලුට් එකක් නිකන් අමුතු සැලුට් එකක් ගහනාලු අන්න ඒ සංස්කෘතිය පවා මේ සාතන් ස්ලේව් කියන ක්ලබ් එක ඇතුළට ඇවිල්ලා තියෙනවා ඒ වගේම හාලි ඩේවිඩ්සන් කියන බයික් බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ අහලා තියෙයි මේගොල්ලන්ගේ 90% විතර මේ හාලි ඩේවිඩ්සන් කියන බයික් එක තමයි භාවිතා කරගෙන ඉල්ල තියෙන්නේ ඉතින් මේ විදිහට මනුස්සකමක් නැතුව සූදු කියලා අන්න ඒ වගේ රේසින් කරගෙන හිටපු කට්ටිය එතනින් නැවතුනේ නැහැ ඊට පස්සේ කාන්තාව පැහැරගෙන යන එක කාන්තාව දූෂණය කරන එක බැංකු මංකොල්ලේ මිනිස්සු මරණ එක අන්න ඒ වගේ මේ ක්ලබ් එකේ හුඟක් නීති විරෝධී වැඩ කරන්න පටන් ගත්ත මේ මිනිස්සු ඉතින් දිගින් දිගටම මේක නැවතුනේ නැහැ මිනිස්සු මරණ එක ඒගොල්ලන්ගේ මංකොල්ල කණ එක විශේෂයෙන්ම කාන්තාව පැහැරගෙන යන එක මේවා දිගින් දිගටම සිද්ධ වුණා ඒ කාලවකවානුවේ ඒ විතරක් නෙවෙයි දැන් ක්ලබ්ස් කීපයක් එතනින් එකතු වුණානේ කියන්නේ 1% ක්ලබ් එක ඊට පස්සේ ක්ලබ් දෙක තුනකට කැඩුනා අන්න ඒකෙන් බලවත්ම ක්ලබ් එකකට බවට පත් උනේ මේ සාතන් ස්ලේව් කියන ක්ලබ් එක. ඉතුරු ක්ලබ් දෙක මේගොල්ල දෙන්න මූණට මූණ දැක්කම මේගොල්ල ගහ ගන්නවා වෙඩි තියා ගන්නවා හැමෝගේම අතේ පිස්තෝලයක් තියාගෙන ඉන්නවා. ඉතින් අන්න එහෙමත් සාමාන්‍යයෙන් බයික් අතර නැත්නම් එක බයික් ගෑන්සියක් මේ පැත්තේ එක බයික් ගෑන්සියක් මේ පැත්තේ මේගොල්ල දෙන්න අතර විශාල ප්‍රශ්න අන්න ඒ වගේ හුඟක් දේවල් සිද්ධ වෙන්න පටන් ගත්ත කාලයත් එක්කම හුඟක් කට්ටිය ඊට පස්සේ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා හුඟක් කට්ටියට දඬුවම් හම්බුණා අන්න ඒ වගේ ඊට පස්සේ මේ ක්ලබ් එකට එකතු වෙන කට්ටිය පොඩ පොඩ අඩු වෙන්න පටන් ගත්තා හැබැයි අද වෙනකොට 2021 අපි ඉන්නේ මං කිව්වා 1967 තමයි මේක පටන් ගත්තේ කියලා අද වෙනකොටත් මේ සාතන් ලව පිළිපදිනවා කිය කී ඉන්න මේ සාතන් ස්ලේව්ස් ලා කියලා බයිකර්ස් ලා මේ ලෝකේ ඉන්නවාද කියලා හෙවතින් එහෙම අදටත් මේගොල්ලෝ ඉන්නවා. ඉතින් මේ අජිත් කුමාර්ගේ වලිමයි කියන මේ මූවි එක බොහෝ දුරට මේ කතාව බේස් කරගෙන නැත්තම් මේ බයිකර්ස් ලව බේස් කරගෙන තමයි මේ සාතන් ලව පිළිපදින සාතන් ස්ලේව්ස් ලව බේස් කරගෙන තමයි
මේ මූවේක එන්නේ කියලා හැමෝම කියනවා. ඉතින් මූවේක ආවට පස්සේ තමයි බලන්නත් ඕනේ. ඒ වගේම මේගොල්ලෝ අපි මීට කලින් කතා කරලා තියෙන නොලෙජ් ස්ටේෂන් channel එකෙත් කතා කරා dark web ගැන. ඉතින් මේගොල්ලන්ගේ හුඟක් racing එහෙම dark web එකේ බලා ගන්න පුළුවන් කියලා තව කතාවකුත් තියෙනවා. හැබැයි මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක දන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ racing එහෙම එක්කෙනෙක් දිනන්න ඕන, තව එක්කෙනෙක්ව මරලා හරි දිනන්න ඕනේ. ඒවා සාමාන්‍ය අපිට YouTube එකේ දාන්න බෑ. අන්න ඒ වගේ අන්තර්ජාලයේ අපි සාමාන්‍ය surf කරන අන්තර්ජාලයේ දාන්න බෑ. ඉතින් මේවා dark web එකේ බලා ගන්න පුළුවන් මේ වගේ bike racing කියලා හුඟක් කට්ටිය කියලා දෙනවා. හැබැයි ඒක ඇත්ත නැත්ත මොකද්ද කියන එකත් හරියටම දන්නේ නැහැ. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් විදි වෙලස ගැන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දැහැ පැත්තේ තියෙන bell icon එකත් click කරන්න www.singapore.com හරහා ඔයගොල්ලන්ට මොබිලේ වෙන්දෙන් දාගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිංගප්පූරේ සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නත් පුළුවන්. සුබ දවසක්.